ඔබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම ක්‍රීඩාලෝලිය ඔබ සැමට. ඔබ මේ එකතු වෙලා ඉන්නේ ක්‍රිකට් ලයිව් YouTube channel සමගින්. තරඟ දෙකකින් ශ්‍රී ලංකා නව සීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරගයේ ශ්‍රී ලංකාව ලකුණු 63කින් ජයග්‍රහණය කළා. ඉතින් ඒ ලැබපු ජයග්‍රහණය සමග ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ මෙන්න මේ විදිහට තමයි ස්ථාන ලබාගෙන තියෙන්නේ. පිතිකරණ අංශයේ 16 වෙනි ස්ථානය දක්වා ස්ථාන තුනකින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් සමත් වෙලා තියෙනවා. ඒ නව සීලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරඟයේ පළමු ඉනිමේදී රැස් කළ විශිෂ්ට ශතකය හේතුවෙන්. ඒ වගේම දිමුත් කරුණාරත්න සම 17 වෙනි ස්ථානය දක්වා එක් ස්ථානයකින්ද ධනංජිත සිල්වා සම 17 වෙනි ස්ථානය දක්වා ස්ථාන හතරකින්ද පහතට ඇද වැටී තිබෙනවා. දිනේෂ් චන්දිමාල් තවදුරටත් 26 වෙනි ස්ථානයේ, තැන්ජලෝ මැතිව්ස් 27 වෙනි ස්ථානයේ රැඳී සිටිනවා. මේ අතර ප්‍රභාත් ජයසූරිය ටෙස් පන්දු යවන්න ශ්‍රේණිගත කිරීමේ 8 වෙනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණලා තියෙනවා ස්ථාන පහකින්. අසිත ප්‍රනාන්දු 13 වෙනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් පසුබැස ඇති බවට තමයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරලා තියෙන්නේ. මේ අතර ධනංජිත සිල්වා ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකින් අතර 18 වෙනි ස්ථානය දක්වා ස්ථාන පහකින් ඉදිරියට පැමිණලා තියෙනවා. ඉතින් ඒ සමගම මේ තරඟාවලියේ දෙවන තරඟයේ හෙට දින උදෑසන 10ට පමණ ආරම්භ වීමට නියමිත ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. ඉතින් මේ තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ බොහෝ වෙනස්කම් සිදු වී ඇති බවට තමයි අපිට වාර්තා වෙන්නේ. හෙට තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරලා තියෙනවා. ඒ අනුව හෙට ගාල්ලේදී ආරම්භ වන තරඟයේදී දඟපන්දු යවන ක්‍රීඩක නිෂාන් පීරිස් ටෙස්ට් වරම් දිනා ගැනීමට නියමිත බවට තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. ඔහුට අමතරව වේගපන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායකද ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවලා තියෙනවා. ඔවුන් දෙදෙනා වෙනුවට කණ්ඩායමෙන් ඉවත් කරලා තියෙන ලහිරු කුමාර සහ රමේෂ් මෙන්ඩිස් යන ක්‍රීඩකයන්. ඒ අනුව හෙට තරඟය සඳහා බොහෝ දුරට දිමුත් කරුණාරත්න, පැතුන් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, නායක ධනංජිත සිල්වා, කුසල් මෙන්ඩිස්, නිෂාන් පීරිස්, ප්‍රභාත් ජයසූරිය, මිලා රත්නායක සහ අසිත ප්‍රනාන්දු යන ක්‍රීඩකයන් ක්‍රීඩා කිරීමට නියමිතව තියෙනවා. ඉතින් මේ කණ්ඩායම ගැන ඔයාලගේ අදහස් අපිට කමෙන්ට් කරන ගමන් අපේ චැනලක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටන එකත් ක්ලික් කරලා තියාගන්න.